අකිල විරාජ් කාර්යවසම් සජාතික පක්ෂයේ මහලේකන්තුමා කියනවා උන්ට ආණ්ඩුවක් පිහිටවීම සඳහා ක්‍රියාසන 90ක් ප්‍රමාණවත් කියලා. අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා මන්ත්‍රී ආසන 90ක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මම පුදුම වෙනවා හිටපු අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරය මන්ත්‍රී ආසන 90කින් ක්‍රියාත්මක කරන්න සැරසීම ගැන. අද එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයක ඉන්නවා ඔවුන්ගේ පාක්ෂිකයන් රඳවා ගැනීමට. ඒ අර්බුදය දැකපු හින්දා තමයි විපක්ෂ නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම මේක රාශී කිරීම කරනවා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන්නේ ඔවුන් සමග එකතු වෙන්න කියලා. දැන් ඉතා පැහැදිලි 90ක් ඉන්නවනම් ඔවුන් බහුතරය සාදා ගැනීම සඳහා වෙනත් කණ්ඩායම මේක රාශී කරගන්න ඕනි. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වීමට සූදානමක් නැහැ. ඒක කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. එතකොට ඔවුන් එකතු වෙන්න හදන්නේ කා සමගද? මේ UNP එක නැවතත් අපේ රටේ ජනතාවට බොරු කිරීමක් නොවේද? බොරු කියලා ආණ්ඩුවක් ගැනීමක් නෙවෙයිද මේ ඔවුන් උත්සාහ කරන්නේ? දෙමළ ජාතික සන්ධානය, ඒ වගේම රිෂාඩ් හකීම් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධිත ප්‍රධාන චූදිතයන් හැටියට සමාජයේ දකින පුද්ගලයන්, ජනතා විමුක්ති පෙරමුණ, මේ කණ්ඩායම් සමග එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොටම ඇති වෙලා තියෙන එකඟතාවයන් ඔවුන් හෙළිදරව් කිරීම වැදගත් වෙනවා. මේ ඔවුන් අතින් කියවෙන්නේ ඔවුන් කුමන්ත්‍රණකාරීව ඊළඟ පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමක් කරන්න හදන ආකාරය පිළිබඳව. දැන් රවුෆ් හකීම් ඇමතිවරයා හිටපු ඇමතිතුමා කියනවා ඔහු විකල්ප බලවේග සමග සන්ධානගත වෙන්න සූදානම් කියලා. ඔහු කියනවා දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගත වෙන්න සූදානම්. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වෙන්න සූදානම්. ඒ ඒ ඒ ඒක සිදුවෙන අතරේ රවුෆ් හකීම් ඇමතිවරයා කියනවා ඔහු එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වයේ සමග ගමන් කරන්න සූදානම් කියලා. ඒ හින්දා මේ අකිල විරාජකාරිය වසම් මහලේකම්වරයාගේ ප්‍රකාශය තුළින් බලල මල්ලෙන් එළියට පැනලා තියෙන ආකාරය අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. Breaking.lk.